आयुष भोगेवा लबनाऊ अलुत अवृद्ध सियलुमदेनाट सामे सौभाग्य पिरी निरोगिमत सुभम सुभ अलुत अवृद्ध क्विन्न पास्मी पुद्गल के समागम विदेट अपि ओबट हदवतिम सुभाशिंशन मुलिम पुद करनाओ इतिं ओब सियलु दिनाम मे विदेट रोद बेंदगिन सिटिन्ने पास्मी अवृद्ध उदाने 2021 समग इतिं मेवर अवृद्ध उदाने प्रधान तरंग कांड देखा ओस्से तमा अपि अवृद्ध उदाने पावत्तन्ने इतिं ए तरंग कांड देख मोनाद कोहोमद ए तरंग वलट सहभागी वेन्ने मोनाद ए तरंग जयग्रहण किरीमें अपट लबेन त्याग किया अपि इदिरियट साकाच्छा करनवा इतिं प्रधान तरंग कांड देखम मुलिम සියලු දෙනාටම පැහැදිලි කරලා ඉන්නම් පළවෙනි තරඟ කාණ්ඩේ තමයි හොඳම විහිළුව ඊළඟ තරඟ කාණ්ඩේ තමයි වසරේ විශිෂ්ටතම නව නිර්මාණ තරඟාවලිය. ඉතින් මේ විදිහට තරඟ කාණ්ඩ දෙකක් ඔස්සේ පාස්මේ අවුරුදු උදානේ 2021 මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් මේ තරඟාවලිය දෙකටම ඔබට සහභාගී වීමට කිසිම වයස් සීමාවක් වයස් පරතරයක් නැහැ. පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියන් දක්වා සියලුම දෙනාට මේ තරඟාවලිය සඳහා තරඟ කාණ්ඩ දෙක සඳහා සහභාගී වී ජයග්‍රහණය හිමි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂත්වය තමයි මේ තරඟවලට සහභාගී වෙන සියලුම දෙනා ඉදිරිපත් කරන සියලුම දක්ෂතා අපළු ලංකාවටම මුළු ලෝකයටම ප්‍රකාශ කරන්න අපි සූදානම්ව ඉන්නවා. පාස්මී සහ කේවී රෝෂන් කියන නාලිකා දෙකම හරහා ඉතින් දැන් අපි බලමු පාස්මී අවුරුදු උදානේ මෙවර මේ තියෙන තරඟ කාණ්ඩ දෙකට කොහොමද අපි සහභාගී වෙන්නේ කියලා. මුලින්ම හොඳම විහිළුව. ඉතින් සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා උළෙලවල් වල තියෙන මේ හොඳම විහිළුවට වඩා මෙවර මේ අපි පවත්වන්න යන හොඳම විහිළුව තරඟ කාණ්ඩේ ටිකක් වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි අපි මේ තරඟ කාණ්ඩයට යම්කිසි දේවල් කිහිපයක් එකතු කරනවා. ඒකෙන් පළවෙනි එක තමයි ඔබ තවත් කෙනෙක්ව විහිළුවට එහෙම නැත්නම් හාස්‍ය උත්පාදනය කරන දෙයක් බවට පත් කරන්නේ තමන් ළඟ තියෙන දක්ෂතාවයක් භාවිතා කරලා. ඉතින් උදාහරණයක් විදිහට අපි දන්නවා මැක්කගේ කතාව. ඉතින් මැක්කගේ කතාවේ විවිධ වර්ෂන්ස් තියෙනවා. ඒකෙන් එක වර්ෂන් එකක් තමයි ගුරුතුමිය ළමයට කියනවා රචනාවක් ලියන්න කියලා. ඉතින් මේ ළමයා රචනාව ලියන්න මැක්කෙක් හා සම්බන්ධව. ඉතින් ගුරුතුමිය මේ විදිහට දිගින් දිගටම මාතෘකා දෙනවා රචනා ලියන්න. විශේෂත්වය තමයි මේ ළමයා හැමදාම මේ රචනය ලියන්නේ මැක්කා හා සම්බන්ධව. ඉතින් ඒක නිසා ගුරුතුමියට මේක ලොකුම ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක නිසා මේ ගුරුතුමිය කල්පනා කරා පොල් ගස ගැන රචනාවක් ලියන්න දෙන්න ඕනේ. මොකද පොල් ගස කියලා කියන්නේ මැක්කගෙන් හාත්පසින්ම වෙනත් මාතෘකාවක්. ඉතින් ඒ ළමයා සුපුරුදු පරිදි රචනාව ලියන්නේ මෙන්න මේ ආකාරයට. ඒ ළමයා ලියන රචනාව පොල් ගසේ තියෙන වාසි, පොල් ගස කියන්නේ කප්රුක කියලා හඳුන්වන පොල් ගසේ තියෙන උඩ ඉඳලා පහළට තියෙන වාසි පිළිවෙට ලියලා අපේ ගෙදරත් ඉස්සරහා තියෙන මෙන්න මේ ආකාරයට කප්රුක ලෙස හඳුන්වන ගස. ඉතින් මේ ගසේ තියෙන සුවිශේෂත්වය තමයි ඒ ගසේ ගැට ගහගලා ඉන්නවා හරකෙක්, හරකගේ වටේ ඉන්නවා මැක්කෝ. මෙන්න මේ විදිහට පොල් ගස ගැන මාතෘකාව යටතේ රචනාවක් ලියන්න කියලා කිව්වට පස්සේ පොල් ගසෙන් පටන් අරගෙන හිමීට හිමීට කෙමෙන් කෙමෙන් එයාගේ සුපුරුදු මාතෘකාව වෙන මැක්කා දක්වා අරගෙන ආවා. ඉතින් එතනින් ඉස්සරහට එයා ලියන්නේ පොල් ගස ගැන නෙවෙයි මැක්කා ගැන. ඉතින් මේ විදිහට දෙන ලද මාතෘකාව මොකක් වුණත් එයාට හැකියාවක් තියෙනවා අවසානට මැක්කා ගෙන් අවසන් වෙන රචනාවක් නිර්මාණය කරන්න. ඉතින් වෙනස්ම විදිහට තමයි එයා රචනා ලියන්නේ. ඉතින් මේ විදිහට තමන්ගේ ළඟ තියෙන ඉතිහාස දැනුම, බුද්ධ ධර්මයේ දැනුම, ගණිත දැනුම, විශේෂයෙන්ම විද්‍යාව දැනුම පාවිච්චි කරලා තමන්ට පුළුවන් නම් වෙනත් කෙනෙක්ට සිනහවක්, හාස්‍යයක් උත්පාදනය කරන්න අපි මෙවර තරඟාවලියේදී ඒ වගේ දේවල් ගොඩක් උත්සාහ කරනවා. ජයග්‍රහණය කරන තැන දක්වා ඉදිරියට අරන් යන්න. ඉතින් ඒක නිසා හැමෝටම ආරාධනා කරනවා හාස්‍ය උත්පාදනය කරන මේ හොඳම විහිළුව තරඟ කාණ්ඩයට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා සහභාගී වෙන්න. ජයග්‍රහණය කරන අයට විශේෂ ත්‍යාග පාස්මී පුද්ගලික සමාගමෙන් ඔන්න ඔයාලට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මූල්‍යමය ත්‍යාගයක් ලැබෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි පාස්මී අවුරුදු උදානේ 2021 පළමු කාණ්ඩේ පළමු ක්‍රීඩාව මේ විදිහට මම ඔයාලට හඳුන්වා දුන්නේ. ඉතින් මේ තරඟයට සහභාගී වෙන අයට හැකියාවක් තියෙනවා තරඟයට සහභාගී වෙන්න. ඉතින් වයස සීමාවක් නැහැ. ඉතින් ඔබට පුළුවන් හොඳම විහිළුව කොලේක ලියලා අපට එවන්න. ඉතින් මේ තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp හරහා යොමු කරන්න පුළුවන් ඔබේ ඔබ කොහොමද ඔබේ තියෙන දැනුම පාවිච්චි කරලා වෙනත්ම කෝණයකින් නිර්මාණශීලී විදිහට වෙන කෙනෙක්ව හාස්‍ය උත්පාදනය කරන විදිහට ඔබ දෙයක් ලියන්නේ කොහොමද දෙයක් කරන්නේ කියන දේ අපි මුළු රටටම පෙන්වන්න සූදානම්. ඉතින් ඒක නිසා මේ තිරේ දිස්වන දුරකථන අංකයට ඔබේ අදහස, ඔබේ නිර්මාණය අපට එවන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා මේ තරඟ කාණ්ඩය යටතේ. ඊළඟට දෙවන තරඟ කාණ්ඩය තමයි ඔබට බලා ගන්න පුළුවන් නව නිර්මාණ තරඟාවලිය. නව නිර්මාණ තරඟාවලිය කියලා කියන්නේ ඔබට පුළුවන් මේ නව නිර්මාණ තරඟාවලියට සම්පූර්ණයෙන්ම වයස් සීමාවකින් තොරව සහභාගී වෙන්න එක විශේෂත්වයක්. ඒ වගේම ඔබට පුළුවන් මේ තරඟයට එවන ඔබේ නිර්මාණ 2021 අප්‍රේල් 13 මධ්‍යම රාත්‍රියේ 12ට කලින් අපට එවන්න පුළුවන්. ඉතින් මේ තරඟයට සහභාගී වෙනකොට ඔබේ තියෙන සහජ දක්ෂතා, එහෙම නැත්නම් ඔබ ගොඩනගාගත් හැකියාවන්, නිර්මාණශීලීත්වය
ඉදිරිපත් වන ආකාරයට අපට එවන්න පුළුවන් උදාහරණයක් විදිහට චිත්‍ර නැටුම් සංගීතය ගායනය වාදනය වෙන්න පුළුවන් මේ ඕනම කුසලතාවයක් අපි මේ අවස්ථාවේදී ඇගීමට ලක් කරනවා ඉතින් ඒක නිසා ඔබට පුළුවන් උදාහරණයක් විදිහට චිත්‍ර අඳින කෙනෙක් නම් චිත්‍ර කියන දේ තෝරගන්නවා නම් මේ තරඟයට ඔබ සහභාගී වීම සඳහා පාස්මි ලෝගෝ එක පාස්මි ලාංඡනයේ ඔබේ චිත්‍රය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි ඒක තමයි තරඟ කොන්දේසිය මිලංග තරඟ කොන්දේසිය තමයි ඔබට පුළුවන් කිසිම සීමාවක් නැතුව චිත්‍රය ඉදිරිපත් කරන්න උදාහරණයක් විදිහට ඔබට පුළුවන් වෙනස්ම කෝණයකින් මාව සිතුවම නගන්න ඉතින් මගේ ෆොටෝස් ඔබ ළඟ නැත්තම් ඔබට පුළුවන් කවින්දි රෝෂන් කියලා Facebook එකේ මාව ෆලෝ කරන්න ඒ හරහා ඔබට පුළුවන් මගේ විවිධ ආකාරයේ ෆොටෝස් අරගෙන ඔබේ සිතට දැනුණ ෆොටෝ එකක් සිතුවමට නැගින්න හැකියාවක් තියෙනවා ඉතින් ඊට අමතරව ඔබට පුළුවන් පාස්මි පුද්ගලික සමාගම පිළිබඳව ඔබේ හිතේ මැවිලා තියෙන චිත්‍රය සිතුවමකට ඉදිරිපත් කරන්න මොකද පාස්මි පුද්ගලික සමාගම කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශිෂ්‍යයට තාක්ෂණයේ මුසු කරලා වෙනත්ම කෝණයකින් ශ්‍රී ලංකාවේ දූ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපන ආයතනයක්. ඉතින් මේ වෙනකොට අපි ඔබට DVD හරහා දැනුම ලබා දීලා තිනවා ශ්‍රී ලංකාවේ ප්‍රථම පණ ඇති ගණිත පොත අපි ඔබට ඉදිරිපත් කරලා තිනවා මුළු ශ්‍රී ලංකාවටම. ඊට අමතරව සාමාන්‍ය පෙළ විද්‍යාව සාමාන්‍ය පෙළ ගණිතය නොමිලේම අපි ඔබට දීලා තිනවා. මීට අමතරව එකී නොකී කතා ගොඩක් පාස්මි පුද්ගලික සමාගම හා සම්බන්ධව තියෙන උදාහරණයක් විදිහට සෑම වසරකම අපි පාස්මි ගෝල්ඩන් අවෝඩ්ස් පවත්වනවා. ශ්‍රී ලංකාවේ ඉන්න විශිෂ්ටතම දක්ෂ දූ දරුවන් තෝරනවා. ඉතින් ඒ විදිහට අපි ඔවුන්ට සහතික පත්‍ර පදක්කම් සහ කුසලානත් ලබා දීලා තියෙනවා මේ වෙනකොටත්. ඉතින් මේ විදිහට ඒ ආකාරයම තමයි මෙවර අවුරුදු උත්සවයත් අපි පාස්මි පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් පවත්වන්නේ. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකාවේ දූ දරුවන්ගේ නව නිර්මාණශීලීත්වය ඊළඟට ඔවුන්ගේ තියෙන සහජ හැකියා සහ අධ්‍යාපනික දක්ෂතා එළියට අරගෙන මුළු ලෝකෙටම ඉදිරිපත් කරන්න සහ ඔවුන්ගේ ජීවිත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න උදව් කරන ආයතනයක් විදිහට පාස්මි පුද්ගලික සමාගම පිළිබඳව ඔබේ හිතේ නැවිලා තියෙන චිත්‍රය ඔබට පුළුවන් ඉදිරිපත් කරන්න. ඉතින් පාස්මි පුද්ගලික සමාගමෙන් පාස්මි ඇප්ස් ඔබට හඳුන්වා දෙලා තියෙනවා පාස්මි.lk වෙබ්සයිට් එකේ තියෙනවා. ඉතින් මේ ආකාරයට පාස්මි අධ්‍යාපනික ආයතනය ඔබට විශාල සේවයක් කරනවා. ඉතින් ඒ හා සම්බන්ධව ඔබට සිතුවමට නැගීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව පාස්මි පුද්ගලික සමාගමේ ඊළඟ ස්ටෙප් එක ඊළඟ පියවර විදිහට ශ්‍රී ලංකාවේ ඉන්න දූ දරුවන් විසින් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මෙන්න මේ විදිහට තමයි අපිට ඊළඟට තාක්ෂණය භාවිතා කරලා දේවල් ඕන. ආදී විදිහට ඉදිරි පරම්පරාවට පාස්මි පුද්ගලික සමාගමේ මොනවද ඕන? ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශිෂ්‍යය මොන විදිහටද හැරෙන්න ඕන? ඔබට අවශ්‍ය මොන විදිහටද තාක්ෂණය කොයි ආකාරයකටද පත් වෙන්න ඕන කියන දේ පිළිබඳවත් දැනට නැති තාක්ෂණය පිළිබඳවත් ඔබට යම් කිසි අවබෝධයක් තියෙනවා නම් මෙන්න මේ වගේ දේවල් වෙන්න ඕන කියලා ඒ පිළිබඳවත් ඔබට පුළුවන් සිතුවමට නගන්න මෙන්න මේ වගේ අලුත් දේවල් කරන්න පුළුවන් කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අන්න ඒ වගේ දේවල් ඔබෙන්. ඉතින් ඒක නිසා ඔබට පුළුවන් ඔබ සිතුවමට නගන ලද චිත්‍රය 2021 අප්‍රේල් 13 වෙනිදා රාත්‍රී මධ්‍යම රාත්‍රී 12ට ප්‍රථම අපට එවන්න. ඉතින් මේ තරඟ කාණ්ඩ දෙකටම විශේෂයෙන් මතක් කරන්න ඕන ඔබට මේ තරඟ කාණ්ඩ දෙක සඳහා සහභාගී වීම සිදු කරන්න පුළුවන් අවසාන මොහොත තමයි 2021 අප්‍රේල් 13 වෙනිදා රාත්‍රී මධ්‍යම රාත්‍රී 12. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරන තරඟ කාණ්ඩ දෙකටම මම මේ දක්වා පැහැදිලි කරේ නව නිර්මාණශීලීත්වයේ චිත්‍ර හරහා ඉදිරිපත් කරන්න පුළුවන් ආකාරය. ඊළඟට ඔබේ సౌందర్యාත්මක හැකියාවක් තියෙනවා නම් ඔබට පුළුවන් වාදනය කරන්න වෙනස්ම විදියකට. ඊළඟට ඔබට සහජ හැකියාවක් තියෙනවා නම් නර්තනයට ඔබට පුළුවන් නර්තනය සාම්ප්‍රදායික නර්තනයෙන් බැහැර වෙලා වෙනස්ම විදියට නර්තනයක් ඉදිරිපත් කරන්න සමාජයට පණිවිඩයක් දෙන විදියට සහ ඔබට පුළුවන් නම් නාට්‍යයක් කරන්න කෙටි නාට්‍යයක් කරන්න ඔබට හෝ තවත් කීප දෙනෙක් එකතු වෙලා ඒකත් විශේෂයෙන් මතක් කරන ඔබට පුළුවන් අලුත්ම දේවල් කරන්න. හැබැයි මතක තියාගන්න මේ හැම දෙයක් පිළිබඳව හැම දෙයක් පිටිපස්සෙම ඔබට පුළුවන් නම් විශේෂ සමගාමී දැනුමක් එකතු කරලා හෝ සමාජයට පණිවිඩයක් දෙන විදියට මේ හැම නිර්මාණයක්ම කරන්න ඔබේ නිර්මාණය විශිෂ්ට නිර්මාණ බවට පත් වෙන්න ඒක ලොකු කාරණයක් වෙනවා. ඊළඟට ඔබට පුළුවන් විශේෂයෙන්ම නිසදස් ලියන්න පුළුවන් කෙනෙක් නම් රචනා ලියන්න පුළුවන් කෙනෙක් නම් ඊළඟට කවි සින්දු ලියන්න පුළුවන් කෙනෙක් නම් ඔබට මේක මහඟු අවස්ථාවක් ඔබේ තියෙන දක්ෂතා එළියට දක්වන්න ඔබට පුංචි වෙලාවක් අරගෙන වෙනස්ම විදියට සමාජයට පණිවිඩයක් දෙන විදියට එහෙම නැත්නම් පාස්මි පුද්ගලික සමාගම විදියට ඊළඟට මම විදියට ඔබේ හිතේ මැවිලා තියෙන චිත්‍රය ඔබට පුළුවන් වචන බවට පෙරලලා කවියක් සින්දුවක් එහෙම නැත්නම් රචනයක් නිසදස බවට පත් කරලා විනස්ම අර්ථකථනයක් දෙන විදියට අපට එවන්න. ඉතින් මේ සියලුම දේවල් අපට එවන්න පුළුවන් 2021 අප්‍රේල් 13 මධ්‍යම රාත්‍රී 12 වෙනකන් විතරයි. ඔබට පුළුවන් දැන් තිරේ දිස් වෙන දුරකථන අංකයට WhatsApp හරහා ඔබේ නිර්මාණ අපට එවන්න. මේ WhatsApp එක පාස්මි ටීම් එකේ ඉන්න අයියල අක්කලා එහෙම නැත්නම් විශ්වවිද්‍යාල සහෝදර සහෝදරියන් තමයි නිරීක්ෂණය කරලා කවුද
තෝරාපත් කරගන්නේ විශිෂ්ටතම කුසලතා දැක්කු වන් විදියට. ඉතින් ඒක නිසා ඔබටත් ආරාධනා කරනවා ඔබේ නමත් මුළු රටටම ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක් මේක. මොකද අපි සියලුම නිර්මාණ මුළු ලෝකෙටම මුළු රටටම ප්‍රකාශ කරනවා. ඉතින් ඒ බලාපොරොත්තුවත් සමග විශිෂ්ටතම දක්ෂතා දක්වන්නට ත්‍යාග බොහෝ විට මූල්‍යමය ත්‍යාග ලබා දීමටත් පාස්මි පුද්ගලික සමාගම මේ වෙනකොටත් සියලුම කටයුතු සංවිධානය කරලා තිබෙන නිසා ඔබට පුළුවන් මේ සඳහා කිසිදු බියකින් තොරව තමන්ගේ දක්ෂතාවය ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේ තරඟය සඳහා ජයග්‍රහණය කරන්න මේ මූල්‍යමය ත්‍යාග ලබා ගන්න ඔබටත් හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒකට තරඟ කොන්දේසියක් තියෙනවා. ඒ තමයි පළවෙනි තරඟ කොන්දේසිය තමයි මේ වීඩියෝ එක ඔබ භාවිතා කරන සෝෂල් මීඩියා ඔස්සේ ෂෙයා කරන්න ඕන. ඒ ෂෙයා කරනකොට #passme #kv කියලා සඳහන් කරන්න අමතක කරන්න එපා. මේ විදියට ඔබ භාවිතා කරන Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්, වෙන සෝෂල් මීඩියා ඔස්සේ මේ වීඩියෝ එක ෂෙයා කරලා තිබීම පළවෙනි තරඟ කොන්දේසි විදිහට අපි සඳහන් කරනවා. ඒ වගේම තමයි KV Roshan YouTube නාලිකාව සහ Passme YouTube නාලිකාව කියන නාලිකා දෙකම subscribe කරලා තියෙනත් ඕන. ඉතින් මෙන්න මේ කියන තරඟ කොන්දේසි දෙක ඔබට වළංගු වෙනවා. මේ තරඟේ මූල්‍යමය ත්‍යාග ලබා ගන්න ජයග්‍රාහකෙක් බවට පත් වෙන්න. එහෙම නැත්නම් මේ කාණ්ඩ දෙකේ විශිෂ්ටෙක් බවට පත් වෙන්න මෙන්න මේ කියන තරඟ කොන්දේසි දෙක වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ෂෙයා කරන්න #passme #kv කියලා සඳහන් කරලා Facebook හෝ Instagram හරහා ඊට අමතරව subscribe කරන KV Roshan සහ Passme කියන නාලිකා දෙකම. ඉතින් මේක බොහොම සරල තරඟ කොන්දේසි දෙකක්. ඉතින් ඊට අමතරව ඔබට පුළුවන් ඔබේ ක්‍රියේටිවිටි එක නිර්මාණශීලීත්වය මේ තරඟ කාණ්ඩ දෙකෙන් දෙකටමද එහෙම නැත්නම් මොන තරඟ කාණ්ඩයටද ඔබ සහභාගී වෙන්නේ කියලා ඔබටම තීරණය කරන්න පුළුවන්. ඔබේ තියෙන දක්ෂතා එළියට පෙන්වන්න මුළු ලෝකෙටම පෙන්වන්න හොඳ අවස්ථාවක් විදිහට අපි මේක දකිනවා. ඉතින් ඒක නිසා සියලුම දෙනාට ආරාධනා කරනවා Passme අවුරුදු උදානේ 2021 සමග සහභාගී වී අපත් සමග මෙවර අවුරුදු උත්සවයේ සමරන්න සූදානම් වෙන්න කියලා. ඉතින් ඒක නිසා නැවතවතාවක් මතක් කරනවා මේ වීඩියෝ එක අවසන් වෙනතුරු නැරඹු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. මේ තරඟයට සහභාගී වීමට අවශ්‍ය මූලිකම සුදුසුකම් වෙන්නේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න #passme #kv කියන # දෙක යටතේ. ඉතින් ඒක මතක් කරන ගමන් සමගන්නවා සියලුම දෙනාට ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමේ සෞභාග්‍ය පිරි නිරෝගිමත් අලුත් අවුරුද්දක් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.